ඒක මෙහෙමයි තියෙන්නේ අපිට රටේ ප්‍රධාන විධායක ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන ප්‍රකාශයේ තිබෙන බරපතල බව මේ වෙනකොට සමාජය තුළ තාමත්ම දැඩි කතාබහක් ලක් කරලා තිබෙනවා අපි එතුමා ඒක දිහා බලාපොරොත්තු වුණා මොකද එතුමා ගැන ජනාධිපතිවරණයට පෙර සමාජය තුළ ඉතිහාසයේ තිබෙච්ච සිදුවීම් මාධ්‍යවේදී ඝාතන එවමෙය ලොකු චිත්‍රයක් මැව්වට ඒ රටේ 60 ලක්ෂ ජනතාව ඒක ප්‍රතික්ෂේප කරලා තමයි එතුමා ජනාධිපති බවට පත් කරේ එතකොට එතුමාගේ චරිතය විනාශ වෙලා තමයි ජනාධිපති බවට පත් වුනේ හැබැයි එතුමාම කියනවා නම් මගේ නැවත පෙර පරිදි මේ දේ වෙනවා කියලා පොඩි බියක් අපට ඇති වෙනවා පැහැදිලිද සර් මොකද මමත් 2016 මැයි 18 2014 මැයි 18 අධ්‍යාපන අමාත්‍යාංශයක මම වාල්ලා හිටියා දවස් 3ක් පාසල් දරුවන්ගේ අධ්‍යාප පාසල් ආපන ශාලා සම්බන්ධව විධිමත් වැඩපිළිවෙළක් හදන්න කියලා මට ඇවිල්ලා ගැහුවා මේ 18 එනෝ අතන්ට රණවිස් මාර්ගාවට මේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා 17 වෙනිදා රෑ මට ගහන. ඒ සම්බන්ධ තලංගම් පොලිසිය මැමිල්ලක් තියෙන තලංගම කොස්වත් හොස්පිටල් එකේ මම දවස් දෙකක් ප්‍රතිකාර ගන්න. මට හරි. ඉතින් අපි ඒක අපි එදා අපි අත් විඳා. ඒ නිසා අපිට බයක් තියෙනවා. මොකද මේ වන විට දැන් අපි අද ලොතරැයි මණ්ඩලයට අපි ගියා. ඊයේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අදාරන. එතන ඉන්න මැරුව අපිට හූ කිව්වා. හරි. අපිට තර්ජනය කරා. පොලිසිය ඉස්සරහා. එතන අපි හෙට දවසේ වෙනකොට उत्तर परीक्षण कर අපිකාදින සම්පූර්ණ නිදි සම්බන්ධව ඒවල අපිට හූ කියනවා අපිට තර්ජනය කරනවා සිරස නාලිකාවේ තියෙන සම්බන්ධ සිරු සිරිත්තර ටික මේ ෆෝන් එකෙත් තියෙනවා breaking.lk